සුබදවසක් ඔයාලා හැමෝටම. ඔයාලම එකතුලා ඉන්න බයිස්කෝප් ටීවී වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්කයි. හුඟ කාලයක සිට බිරිඳක තිබුණු අනියම් සම්බන්ධයක් දැනගෙන හිටිය ස්වාමි පුරුෂයෙක් විවාහ සංවස්ත්‍රයේ දින එනතුරු ඉවසගෙන ඉඳලා විවාහ සංවස්ත්‍රයේ දවසේදී බිරිඳට මාරාන්තික දඬුවමක් දෙනවා. ඉතින් එතනින් එහාට සිදුවන දේවල් නම් තනිකරම හෘද ස්පන්දනය වැඩි කරන සිද්ධි. එනිසා ෆිල්ම් එකේ කුතුහලය නැති කරන්නේ නැතිව ඔයාලට මේ දේවල් බලා ගන්න ඉඩ දීලා මම යනවා ෆිල්ම් එකේ ආරම්භයට. එහෙනම් channel එක subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම අපි යමු මේ ටිල් දෙත් කියන මූවි එකේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. එමාසා ටොම් මේ තමයි මේ කතාවේ අනියම් පෙම්වතුන් යුවළ. එමා කියන්නේ මාක් වෙබ්ස්ටර් කියන ප්‍රකට නීතිඥවරයාගේ බිරිඳ. ඒ වගේම එමාගේ අනියම් පෙම්වතා වූ ටොම් ගොමර් කියන්නේ එමාගේ හස්බන්ඩ් වූ මාක් වෙබ්ස්ටර්ගේ ඔෆිස් එකේ වැඩ කරන සේවකයෙක්. ඒ කියන්නේ සිය ස්වාමි පුරුෂයාගේ කාර්යාලය රැකියාව කරන සේවකයෙක් එක්කයි එමා මේ අනියම් මැසුරක් පවත්වාගෙන යන්නේ. නමුත් චිත්‍රපටයේ පළමු දර්ශනයෙන් අපිට මේ පෙන්වන්නේ එමා සැහැණ කාලයක් තිස්සේ ටොම් එක්ක ගෙන ගිය අනියම් ඇසුර අවසන් කරන්න හදන අවස්ථාව. එදා අවසන් වරට ටොම්ම මුණ ගැහෙන්න ගිය එමා මේ සම්බන්ධයට කවමදාකවත් අර්ථයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතින් පසු නැවත ටොම්ව මුණ ගැහෙන්න එන්නේ නැහැ කියලා ටොම්ගෙන් සමුගන්නවා. ඒත් ටොම්ට මේ මුණ ගැසීම අවසන් මුණ ගැසීම වෙනව දකින්න ඌමනා වුණේ නැහැ. ඒ නිසා ටොම් යන්න ගිය එමාට කතා කරලා හෙටත් අපි මුණ ගැහිලා මේ ගැන කතා කරමු, එකපාර එවැනි තීරණයකට යන්න එපා කියලා ඉල්ලනවා. ඉතින් මේ වෙලාවේ එමා ටොම් දිහා හැරිලා බලලා හෙට අපේ ඇනිවර්සරි එක, ඒ නිසා මේ සම්බන්ධය මෙතනින් ඉවරයි කියලා ටොම්ගෙන් සමුගන්නවා. පහුවෙනි දවසේ මාක් එමාව රෙස්ටෝරන්ට් එකකට එක්කන් ගිහින් ඇනිවර්සරි එක වෙනුවෙන් ඉතා වටිනා දියමන්ති මාලයක් ටැගි කරනවා. ඒ වගේම මාක්ම මේ මොහොතේ දියමන්ති මාලය එමාගේ කරේ බඳිනවා. ඊට පස්සේ ගෙදර යන කලින් තවත් සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා එමාට ඇගේ සාක්කුවට අත දාලා සාක්කුවේ තියෙන කළු රෙදිපටි එළියට ගන්න කියලා ඒකෙන් එමාගේ ඇස් දෙක වහලා එමාව වෙනත් ස්ථානයකට එක්කන් යනවා. ඔහොම පැයක් තිස්සේ මාක් එමාට ඇස් වහලා තියෙන කළු රෙදිපටිය අහක් කරන්න ඉඩ දුන්නේ නැහැ. ඉතින් පැයක් තිස්සේ අනතන කිව්වේ නැති නිසා එමා බලෙන්ම වගේ මේ රෙදිපටිය අහක් කරන්න උත්සාහ කරනවා. අන්නේ මොහොතේ මාක් කවමදාකවත් නැති විදියට එමාට සැර කරලා දැන්ම පටි අහක් කරන්න එපා කියලා කියනවා. නමුත් එමා හිටියේ සෑහෙන්න බය වෙලා. තමාතේ වරදකුත් තියෙන නිසා එමා හිතුවේ මාක් එමාගේ අනියම් සම්බන්ධය ගැන දැනගෙන එමාට කරදරයක් කරන්න හදනවා කියලයි. ඒ සැකයත් එක්ක එමා මාක්ගේ කීම අහන්නේ නැතිව රෙදිපටිය අහක් කරනවා. අන්න ඊට පස්සේ තමයි එමා මාක් කෑව එක්කන් ඇවිත් තියෙන තැනගෙන දැනගත්තේ. මෙතනට කියන්නේ ලේක් හවුස් කියලා. එමා සහ මාක් විවාහ වුණ අලුත මෙතනට ඇවිත් තියෙනවා. අද නැවතත් මාක් ඇනිවර්සරි එක වෙනුවෙන් මේ තැන වෙන් කරගෙන හිම වැටෙන කාලයටයි ලේක් හවුස් එක ලස්සන. එනිසාමයි එමා මේ තැනට ගොඩක් ආශ කළේ. කොමරි මේ ලේක් හවුස් නමින් හඳුන්වන නිවසට ආවයින් පස්සේ මාක් නැවතත් අර කළු රෙදිපටියෙන් එමා ගෑස් වහලා එකේ ඉඳන් 100ට ගණන් කරලා ඉවර වුණාම රෙදිපටි අහක් කරලා ඇවිත් මාක්ව හොයන්න කියලා කියනවා. ඒත් එමා 100ට ගණන් කළේ නැහැ. ඇයට එකේ ඉඳන් 70ට ගණන් කරන්නත් ලොකු වෙලාවක් ගියා. ඒ නිසා ඇය 70 ගණන් වලදී ගණන් කරන එක නතර කරලා රෙදිපටියක් ගලවලා මාක්ව හොයාගෙන යනවා. මාක් මල්පෙති වලින් එමාට එන්න ඕන දිශාව පෙන්වලා තිබුණ නිසා එමා මල්පෙති හැලිලා තියෙන දිශාව ඔස්සේ මාක්ව හොයාගෙන යනවා. ඒ යන අතර මගදී එක කාමරයක එල්ලා තිබුණ ෆොටෝ කේපයක් දැකලා එමා එතන නතර වෙලා ෆොටෝ කේපය නරබලා පැරණි මතක යලි අවදි කර ගන්නවා. එමා සහ මාක් විවාහ වුණ අලුත ගත්ත ෆොටෝ කේපයක් තමයි එහෙම එල්ලලා තිබුණේ. ඉන් අනතුරු එමා නැවතත් අර මල්පෙති ඔස්සේ මාක්ව හොයාගෙන නිවසේ උඩුමහලට ගමන් කළා. අවසානයේ එමාට මාක්ව හොයාගන්න පුළුවන් වුණා. එමා එනකම් මාක් මත්පැන් වීදුරු දෙකකුත් අතේ තියන් මේ කාමරයට වෙලා බලාගෙන හිටියා. එමා හොඳටම පරක්කුයි කියලා කියමින් මාක් අතේ තිබුණු මත්පැන් වීදුරුවෙන් එකක් එමාගේ අතට දෙනවා. ඊට පස්සේ මාක් එමාව ළඟට එක් කරගෙන මෙච්චර කාලයක් ඔවුන් දෙන දුරස් වෙලා වගේ ජීවත් වුණ එකට සමාව ඉල්ලනවා. පහුගිය කාලේ පුරාවටම යම් යම් දේවල් සිද්ධ වුණා. ඒ හැම කාරණාවකදීම හොඳ සැමියෙක් විදියට නෙමෙයි කටයුතු කළේ කියලා මාක් එමාගෙන් සමාව ඉල්ලමින් එමාව සිපවැළඳ ගන්නවා. එමාටත් ඕන කරලා තිබුණේ මේ තේරුමක් නැතිව ගෙවන විවාහ ජීවිතය නැවත පෙර වගේ ලස්සනට පටන් ගන්නයි. ඉතින් ඒ නිසා මාක් මෙහෙම සමාව අරගත්තාම එමා ඔහුගේ සමාව පිළිගන්නවා. ওই විදිහට තමයි කාලයක් තිස්සේ බැඳීම් වලින් දුරස් වෙලා වගේ ජීවත්වන මාක් සහ එමා නැවත හැමදේම අලුතින් පටන් ගන්න තීරණය කළේ. හැබැයි ෆිල්ම් එක බලන අපිට එහෙම පෙනුනට මෙතන එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වුනේ. පහුනිද උදේ එමා නැගිටිද්දී මාක් ඇඳේ පැත්තක වාඩි වෙලා එමා ඇහැරෙනකම් බලාගෙන හිටියා. එමා ඇයට සීතලයි කියලා කියාගෙන අවදි වෙනවා දකිද්දී මාක් එමාගෙන් ඔයාට මොන වගේ ෆීලින් එකක්ද දැනෙන්නේ, ඔයා ලස්සන දේවල් ගැන හීන දැක්කද කියලා අහනවා. ඊට පස්සේ එමා මට තාම වෙරි වගේ කියලා කියමින් අතපය ඈත්මෑත් කරගෙන නැගිටින්න ලෑස්ති වෙනවා. අන්නේ මොහොතේ තමයි ඇය දකින්නේ ඇයගේ කතකට මාංචු දාලා තියෙන
තියෙන බව. එමා නැගිටලා මොකද්ද මේ කියලා ඇහුවත් මාක් උත්තර දුන්නේවත් එමා දිහා හැරිලා බැලුවවත් නැහැ. ඒ නිසා එමා ටිකක් සැරෙන් මාක් කියලා මාක්ට කතා කරනවා. අන්න ඊට පස්සේ තමයි මාක් එමා දිහා හැරිලා බලලා අවදිවන්න වෙලාව හරි කියලා කියමින් පිස්තෝලකින් ඔහුගේම හිසට වෙඩි තියාගෙන සියදිවි හානි කරගන්නේ. ඉතින් එකපාරටම මේ වෙච්ච දේ මොකද්ද කියලා එමාට හිතා ගන්න බැරි වුණා. ඒ වගේම මාක්ගේ ඔළුව කුඩු කරගෙන එළියට ඉහිරුණු ලේබලින් එමාගේ මුහුණම නැහැවිලා ගියා. මාක්ව වැටුනේ එමාගේ ඔඩුක්කොට. ඒ නිසා එමා මාක්ගේ බොඩි එක ඇඳෙන් බිමට තල්ලු කරනවා. නමුත් එමාගේ අතට දාලා තියෙන මාංචුවේ අනෙක් කොටස මාක්ගේ අතට දාලා තිබුණ නිසා මාක් ඇඳෙන් බිමට වැටෙද්දී එමාවත් බිමට ඇදගෙන වැටෙනවා. දැඩි කලබලයට සහ භීතියට පත් වෙලා හිටපු එමා අතේ තියෙන මාංචු ගලවන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒත් මාක් මේ මාංචුව හදලා තිබුණේ එමාට කිසිම අයුරකින් ඒක ගලව ගන්න බැරි විදියටයි. ඔන්න මේ වෙලාවේ අසල තිබුණ නිවසේ දුරකථනය දැකලා එමා ඉක්මනින්ම හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ගන්න හදනවා. ඒත් මේ දුරකථනයේ සම්බන්ධතා අක්‍රිය වෙලා තිබුණා. ඒත් එක්කම මාක් සියදිවි හානි කරගත්ත පිස්තෝලය දැකලා එමා ඒක අතට අරගෙන මාංචුවේ තියෙන දන්වැල් වලට වෙඩි තියලා මාංචුව කඩා ගන්න ලෑස්ති වෙනවා. නමුත් ඒ උත්සාහයනොත් වැඩක් උනේ නැහැ. මොකද මාක් මේ පිස්තෝලයට දාලා තිබුණේ එක උණ්ඩයයි. ඒකෙන් තමයි ඔහු දැන් මෙහෙම සියදිවි හානි කරගත්තේ. දැන් එමාට තියෙන ලොකුම අවුල මාක්ගේ බොඩි එක. එමාට මෙහෙන් පැනලා යනවා නම් මාක්ගේ බොඩි එකත් ඇදගෙන තමයි යන්න වෙන්නේ. ඒත් මේ හිමවලින් වටු වූ ප්‍රදේශයේදී ඒක කරන්න පුළුවන් වැඩක් නෙමේ. නමුත් මේ මාංචු ගලවන්න නම් අමාරුවෙන් හරි මාක්ගේ බොඩි එක ඇදගෙන එහෙට මෙහෙට ගිහින් මොකක් හරි ක්‍රමයක් හොයාගන්න ඕනේ. ඒ නිසා එමා අමාරුවෙන් කොහොම හරි පොඩ පොඩ මාක්ගේ බොඩි එකත් ඇදගෙන එක කාමරයක් ළඟට ගියා. ඒක මේ නිවසේ ඩ්‍රෙස් රූම් එක. ඒත් මේ මුළු ඩ්‍රෙස් රූම් එකේම තිබුණේ එකම එක මගුල් ගවුමක් විතරයි. අනෙක් ඇඳුම් සියල්ලම මාක් අයින් කරලා. ඊට පස්සේ එමා මාක්ගේ බොඩි එකත් ඇදගෙන ගවුම තියෙන තැනට ගිහින් ගවුම අතට ගන්නවා. අන්නේ වෙලාවේ තමයි එමා දකින්නේ මේ ගවුම පිටිපස්සෙන් රහසිගත සේප්ුවක් තියෙන බව. ඒත් එමාට ඒක මොකද්ද කියලා හොයන්න උවමනාවක් තිබුණේ නැහැ. එමා ගවුම උඩට මාක්ගේ බොඩි එක තියලා ගවුමෙන් ඇදගෙන බොඩි එක පහළට අරන් යන්නයි ගියේ. ඒත් පඩිපෙළ නිසා එමාට මේ වැඩේ පහසුවෙන් කරන්න පුළුවන් උනේ නැහැ. එමා මාක්ගේ බොඩි එකත් එක්ක පඩිපෙළෙන් පහළට ඇදගෙන වැටෙනවා. එයින් ඇයට යම් තාක් දුරට තුවාල සිදු වුණත් ඇයි මේ තුවාලගෙන නොසලකා බොඩි එකත් ඇදගෙන එළිය පැත්තට යනවා. නමුත් අවාසනාවට මේ මුළු ප්‍රදේශයම හිමින් වට වෙලා හුදෙකලා ප්‍රදේශයක් බවට පත් වෙලා තිබුණා. ඒ වගේම මේ නිවස හැර වෙන කිසිම නිවසක් පේනමානයක තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා එමාට මෙහෙන් පැනලා යන වැඩේ ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් උනේ නැහැ. ඉන්පසු එමා නැවතත් බොඩි එක ඇදගෙන නිවස ඇතුළට ගිහින් ඇගේ හෑන්ඩ් බෑග් එකේ තිබුණ ෆෝන් එක හොයනවා. ඒත් එමාගේ ෆෝන් එක බෑග් එකේ තිබුණේ නැහැ. මාක් එමාගේ ෆෝන් එකත් මල්වාස්සකේ වතුරට දාලා. ඒක දැකලා එමාට සෑහෙන්න කේන්ති ගියා. ඇයි පරුස වචනෙන් මාක්ට බැනවදින ගමන් වාස්සකේ තිබුණ ෆෝන් එක අරන් ෆෝන් එක ඕන් කරනවා. එමාගේ වාසනාවට ෆෝන් එක ඕන් වුණත් ඒ වාසනාව හරියට වැඩ කළේ නැහැ. මොකද ෆෝන් එකේ ස්ක්‍රීන් එක නොපෙනී තප්පර ගණකින් ෆෝන් එක නැවත අක්‍රිය වෙනවා. මේ නිසා එමාට තව තවත් කේන්ති ගිහින් ඇයි ෆෝන් එක බිම පොළවේ ගහනවා. ඊට පස්සේ එමා යන්නේ කුස්සියට. ඒත් කුස්සියේ කිසිම තැනක එකම ආයුධයක්වත් තිබුණේ නැහැ. මාක්ගේ සියල්ලත් අයින් කරලා. ඒත් යටම කබඩ් එකක බකට් එකක තිබිලා එමාට කාර් එකේ යතුරු හොයාගන්න පුළුවන් වුණා. වැඩේ කියන්නේ දැන් එමාගේ සපත්තු තියන්නේ නිවසේ උඩු මහලේ. සපත්තු දාන්නේ නැතිව හිමේ ගමන් කරන්න බැහැ කියන කාරණාව ගැන ඔයාලා දන්නවා ඇති. ඒ වගේම ආයෙමත් මාක්ගේ බොඩි එක ඇදන් උඩට යන ක්‍රමයකුත් නැති නිසා ඇයි මාක්ගේ කලිසම ඇඳගෙන ගවුම් පටි වලින් කකුල් වෙලාගෙන බොඩි එකත් ඇදගෙන එළියට බහිනවා. පොඩ පොඩ අමාරුවෙන් ගරාජ් එක ගාවට ගිය එමා ලොකු මහන්සියක් අරගෙන මාක්ගේ බොඩි එක කාර් එකට දාගෙන ඇයත් කාර් එකට නැග ගන්නවා. ඔන්න දැන් තමයි එමාගේ මූණට හිනාවක් ආවේ. එමා ලොකු ජයග්‍රහණයක් ලැබුවාසේ ප්‍රීති වෙමින් කාර් එක ස්ටාර්ට් කරනවා. නමුත් කාර් එක ස්ටාර්ට් එකේ තිබුණේ තප්පර ගාණක් පමණයි. මොකද කාර් එකේ ඉන්ධන ඉවර වෙලා. දොර ඇරලා පිටිපස්ස බලද්දී එමා දැනගන්නේ මාක් බටයකින් කාර් එකේ තිබුණ ඉන්ධන සියල්ල එළියට ඇදලා තියෙන බව. මේ වෙලාවේ නම් එමාට සෑහෙන කේන්ති යනවා. ඒත් එක්කම කාර් එක ඇතුළෙන් ඔඩියෝ එකක් ප්ලේ වෙලා එමාව බියටපත් කරනවා. ඒක මාක් මේ උගුල අටවන්න සහ සියදිවි හානි කරගන්න කලින් කරපු වොයිස් රෙකෝඩින් එකක්. ඒ රෙකෝඩින් එකේ හැටියට මාක් මේ හැමදේම කරලා තියෙන්නේ එමාගේ සහ ටොම්ගේ සම්බන්ධය දැනගත්ත නිසා. එමා ටොම් එක්ක සතුටින් ඉන්න හැටි බලාගෙන හිත හදාගෙන මාක්ට ජීවත් වෙන්න බැහැ කියලායි ඔහු මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ වගේම මාක් එමාව විවාහ කරගනිද්දී එමා කියන්නේ වැඩකට නැති නිකම්ම නිකම් ෆොටෝග්‍රාෆර් කෙනෙක් කියලත් මාක් එමාට ලබා දුන් ජීවිතයට එමා මාක්ගේ දෙපා මුල වැඳ වැටිලා ස්තුති කරන්න ඕන කියලත් මාක් මේ රෙකෝඩින් එක හරහා එමාට චෝදනා කරනවා. කොහොම නමුත් එමා නිවස ඇතුළෙන් දැන් මේ කාර් එක ගාවට වෙනකම් ආවේක ගැන නම් මාක් සතුටු වෙනවා කියලා රෙකෝඩින් එක අවසන් කරනවා. ඒ කියන්නේ නිකම්ම හරි එමා නිවසේ ඉඳන් කාර් එක ගාවට වෙනකම් ආවොත් ඇයට මේ රෙකෝඩින් එක අහන්න සලස්වන්නයි මාක් මේ රෙකෝඩින් එක කරලා තිබුණේ. ඊට පස්සේ එමා නැවතත් බොඩි එක ඇදගෙන ගරාජ් එකේ ඉඳන් නිවස ඇතුළට යනවා. මාක්ගේ බොඩි එකත් ඇදගෙන අමාරුවෙන් බාත්รูම් එක ගාවට ගිය එමා මුහුණේ ගෑවිලා තියෙන ලේ සෝදගෙන කණ්ණාඩියෙන් මුහුණ දිහා සුළු මොහොතක් බලාගෙන ඉද්දී ඇයට ගෙලේ බැඳලා තියෙන දියමන්ති මාලය පෙනෙන්නේ. කලින් රාත්‍රියේ
දී මාක් ඇනිවසිරි තිලිනය වෙනුවෙන් එමගේ කරටමේ දියමන්ති මාලය පැළඳුවා. ඒ තෙමාමේ දියමන්ති මාලයේත් මොකක් හරි මරෝගුලක් තියෙනවා ඇති කියලා හිතලා ඒක ගලවලා අහක් කරන්න ලෑස්ති වෙනවා. මේ නිසා එමා තව තවත් බය වෙනවා. ඊට පස්සේ ඇය බොඩි එකක් ඇදගෙන ආයුධ ගබඩා කරලා තියෙන කාමරයට යන්න ලෑස්ති වෙනවා. නමුත් ඒ කාමරය තිබුණේ බිම් මහලිනුත් පහළ උමං කාමරයක් වගේ එකක. ඒ කියන්නේ එමාට නැවතත් පඩිපෙලක් බහින්න සිද්ධ වෙනවා. අතර දාලා තියෙන මාංචුවේ අනෙක් කෙළවර මාග්ගේ අතර දාලා තිබුණ නිසා එමාට තුවාලයක් නොවේ පහළට බහින්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒත් මේ පාරයි කලින් අවස්ථාවට වඩා ටිකක් විතර හොඳට පහළට බැස්සා. කොහොම නමුත් ගබඩා කාමරයට ආවෙන් පස්සේ එමාගේ කෝපය යලිත් දෙගුණ තිගුණ වුණා. මොකද මාක් ගබඩා කාමරේ තිබුණ හැම ආයුධයක්ම අයින් කරලා. දැන් තම අමාරුම වැඩේ තියෙන්නේ. මොකද පහළට බැස්ස වගේ ආයේ උඩට නගින්නත් ඕනේ. ඒක සෑහෙන අමාරු වැඩක්. ඒත් එමා කිසිම දෙයක් අත්හැරියේ නැහැ. ඇය පුළුවන් උපරිම ශක්තිය පාවිච්චි කරලා මාගේ බොඩි එක පඩියෙන් පඩිය උඩට තල්ලු කරලා නැවත බිම් මහලට යන්න උත්සාහ කරනවා. ඒත් පඩි දෙක තුනක් උඩට යද්දිම එමාව බොඩි එකත් එක්කම පහළට ඇදගෙන වැටෙනවා. ඉතින් මේ අවස්ථාවේ දැඩි කෝපයට පත් වුණ එමා තමුසේගේ ෂර්ට් වල තියෙන ලිප්ස්ටික් මම කවද වෙනකම් හොදන්නද? මම තමුසේගේ මලමිනිය ඇදගෙන ගියේ තමුසේ උණ්ඩයක් ඔළුවට බස්ස ගන්න කලින් කියලා කෑ ගහනවා. ඒ කියන්නේ මාග්ගේත් මොකක් හරි අනියම් සම්බන්ධයක් හෝ කාන්තා ඇසුරක් තිබිලා තියෙනවා. ඒක ගැන වෙන්න ඕන එමා මේ කිව්වේ. එහෙම මාක්ට බනින ගමන් එමා ලොකු ධෛර්යයක් අරගෙන කොහොමරි ගබඩා කාමරෙන් උඩට ගියා. එහෙට මෙහෙට බොඩි එක ඇදන් ගිය එකෙන් මාංචුවට එමාගේ අත හොඳටම තුවාල වෙලා තිබුණ නිසා එමා ළඟ තිබුණ කළු රෙදිපටියෙන් අත වෙලාගෙන නැවත මේ මරෝගුලෙන් බේරෙන්න ක්‍රමයක් කල්පනා කරනවා. එහෙම හිතලා එමාර ෆොටෝ එල්ලලා තිබුණ කාමරයට යනවා. නමුත් කලින් රාත්‍රියේ එල්ලලා තිබුණ ෆොටෝ නෙමේ දැන් මේ කාමරේ එල්ලලා තිබුණේ. කලින් රාත්‍රියේ එමා මෙතනට එද්දී තිබුණේ එමාගේ සහ මාක්ගේ පැරණි ෆොටෝ. ඒත් දැන් තියෙන්නේ එමාගේ සහ ටොම්ගේ ෆොටෝ. ඒ කියන්නේ මාක් මේ දෙන්නගේ සම්බන්ධය ගැන හුඟක් කාලෙකින් දැන් දැනගෙන ඔවුන් පස්සේ ලුහු බැඳලා තියෙනවා. ඒ වගේම මේ කාමරයේ අඳුරු තැනක තවත් පුද්ගලයෙක්ගේ ටිකක් ලොකු ෆොටෝ එකක් තිබුණා. ඒ ෆොටෝ එක දැකලා නම් එමා තරමක් දුරට බය වෙනවා. එමා මේ දැක්ක ෆොටෝ එකේ ඉන්න පුද්ගලයාගේ එක් ඇසක් ආබාධ වෙලා තියෙන හැටිත් අපිට දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඕන ඊට පස්සේ තමයි අපිට මේ පුද්ගලයා කවුද කියලා පෙන්වන්නේ. එමා කියන්නේ කාලෙකට කලින් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. මේ ඡායාරූපීන පුද්ගලයා දවසක් මහා රැයක එමාගේ නිවසට පැනලා ඇගේ කැමරාව හොරකම් කරන්න ගිහින් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ ඔහු එමාගේ පිටට පිහියකින් නැනලා එමාගෙන් බෙරිලා කැමරාව අරගෙන යන්න ගියත් එමා අතේ තිබුණ යතුරුකින් මේ හොරාගේ ඇහැට ඇනලා ඔහුව තුවාල කරලා ඔහුව නවත්තගෙන තිබුණා. ඉතින් ඒ නඩුව බාරගත්ත පුද්ගලයා තමයි මාක්. මාකර රෙකෝඩින් එකේ කිව්වා වගේ එතකොට එමා සෑහෙන දුප්පත් යුවතියක්. ඊට පස්සේ මාක් ඇයට අනුකම්පා කරලා ඇයව විවාහ කරගත්තයින් පස්සේ ඇය හැම සැප සම්පතක්ම විඳින්න ගත්තේ. එමායි අතීතය ගැන කල්පනා කර කර ඉද්දිම එලියන් වාහන සද්දයක් ඇහෙනවා. ඒ සද්දයල කලබල වුණ එමා ඉක්මනින්ම දොර පැත්තට යනවා. මොකද දොර ලොක් කරලා තිබුණේ නැහැ. වාහනේ නාවකෙනා වාහනෙන් බැහැලා දොර ඇරන් ඇතුළට එන්න යද්දිම එමා ඉක්මනින්ම දොරගාවට ගිහින් දොර ලොක් කරනවා. ඉතින් එමා කරපු ඒ වැඩෙන් නිවස ඇතුළට එන්න ගිය කෙනාගේ නහය තුවාල වෙනවා. ඔහු එළිය පැත්තින්දන් නහය අල්ලගෙන කෙඳිරි ගාද්දී එමා දොරෙන් එහා පැත්තින්න කෙනා කවුද කියලා අඳුන ගන්නවා. මෙහෙම මේ එමාව හොයන් ඇවිත් තිබුණේ ටොම්. එමා ටොම් කියලා කතා කළාම එළිය හිටපු ටොම් නහය අල්ලගෙන කෙඳිරි ගාමින් එමාගෙන් ඇයි එහෙම කළේ කියලා අහනවා. ඊට පස්සේ එමා ටොම්ගෙන් ඔයා මොනවද මෙහෙ කරන්න කියලා ඇහුවම ටොම් තව තවත් පුදුම වෙනවා. මොකද එමා තමයි ටොම්ට මෙහෙට එන්න කියලා මැසේජ් කරලා තිබුණේ. ටොම් මේ කතාව කියලා එමාගෙන් ඔයාගේ හස්බනුත් මෙහෙ ඉන්නවද කියලා ඇහුවම එමා බොහෝ දුරට ඔහු මෙහෙ ඉන්නෝ වගේ තමයි කියලා පිළිතුරු දෙනවා. එමාගේ මේ පිළිතුරෙන් පුදුම වුණ ටොම් ඒකෙන් අදහස් කළේ මොකද්ද කියලා අහනවා. ඕන ඊට පස්සේ තමයි එමා දොර ඇරලා වෙච්ච දේ කියන්නේ. එමා කිව්ව කතාව සහ මාගේ මලසිරුව දැකලා ටොම් හොඳටම කලබල වෙනවා වගේම ටොම්ට මේ කතාව විශ්වාස කරන්න පුළුවන් උනේ නැහැ. කොහොම නමුත් උදේ එමාගේ ෆෝන් එකෙන් ටොම්ට මැසේජ් කරලා තියෙන්නේ මාක්. එතනත් මොකක් හරි මරෝගුලක් ඇති කියලා හිතලා එමා ටොම්ට ඉක්මනින්ම පොලිසියට කතා කරන්න කියලා කියනවා. ඒ ටොම් පොලිසියට කතා කරන්න අදිමදි කළා. මොකද එමා මුහුණ ගෑවුන ලේ සෝදගෙන සාක්ෂි නැති කරගෙන තියෙන එකෙන් පොලිසියෙන් මේ ඝාතනයට එමාව අත්අඩංගුවට ගන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ටොම් එමාගෙන් ඇයි එවැනි දෙයක් කළේ කියලා අහමින් මුහුණ සෝදලා සාක්ෂි විනාශ කරපු එකේ බරපතලකම ගැන කියනවා. ඒ තෙමාට ඔය කාරණා හිතන්න වෙලාවක් නැහැ කියලා ඇය නැවතත් ඉක්මනින්ම පොලිසියට කෝල් කරන්න කියලා කියනවා. මොකද එමාගේ අතට මාංචු දාලා කාර් එකේ තෙල් ඔක්කොම අයින් කරලා ආයුධ ගබඩාවේ ආයුධ අයින් කරලා කුස්සියේ තියෙන හැම බඩු මුට්ටුවක්ම වෙන කොහෙට හරි අරගෙන ගිහිල්ලා මාක් මෙහෙම එමාව මරුගුලක හිර කරලා තියෙද්දී මාක් විසින්ම එමාව බේරගෙන යන්නෙන්න ටොම්ට මැසේජ් කරන්න විදියක් නැහැ. ඒ නිසා මාක් එමාගේ ෆෝන් එකෙන් ටොම්ට මෙහෙට එන්න කියලා මැසේජ් කරපු එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා ස්ථිර වශයෙන්ම දැනෙනවා කියලා එමා ටොම්ට පොලිසියට කෝල් කරන්න කියලා කෑ ගහනවා. ඔන්න ඊට පස්සේ තමයි ටොම් ෆෝන් එක අරන් පොලිසියට කෝල් කරන්න ලෑස්ති උනේ. ඒත් ටොම්ගේ සාක්කුවේ ෆෝන් එක තිබුණේ නැහැ. ෆෝන් එක තිබුණේ කාර් එක ඇතුලේ. ඊට පස්සේ ටොම් ෆෝන් එක අරන් එන්න කාර් එක ගාවට යන්න ලෑස්ති වෙද්දිම ඈතින් මේ නිවස දිශාවට
කාර් එකක් එනවා දැකලා ටොම් එක තැන නතර වෙනවා. ඒ වගේම ටොම්ට මේ කාර් එක අඳුන ගන්නත් පුළුවන් වෙනවා. මේ කාර් එක හැතැම්ම එකකට කලින් ටොම්ගේ කාර් එක පහු කරගෙන ගිය හැටිත් ඊට කලින් කාර් එක පාරේ අයිනකට කරලා නතර කරලා තිබ්බ හැටිත් මතක් වෙලා ටොම් මේ කාර් එකේ එන අය ටොම් පසුපසින් ලොහු බැඳගෙන ඇවිත් කියලා අනුමාන කරනවා. ඒ නිසා ටොම් නැවත නිවස ඇතුළට ගිහින් කිසිම හේතුවකට දොර අරගෙන එළියට එන්න එපා මම යලගෙන බලා ගන්නම් කියලා එමාට උපදෙස් දීලා ඇයට ඇතුළෙන් දොර ලොක් කරගන්න කියලා ටොම් නැවත එළියට එනවා. සුළු වෙලාවකින් කැබ් රථයෙන් ආව අයෙක් ටොම් ගාවට ඇවිත් මේ ගෙදර කවුද ඉන්නේ මිස්ටර් වෙබ්ස්ටර් අපිට කැඩිච්ච පයිප් එකක් හදන්න කතා කළා වෙබ්ස්ටර් ගෙදර ඉන්නවද කියලා අහනවා. ඉතින් මේ වෙලාවේ ටොම් වෙබ්ස්ටර් ගෙදර නැහැ ඔයාට වෙන වෙලාවක එන්න වෙයි මම ඔයාට එයා ගෙවන්න පුරුදුන මුදල දෙන්නම් කියලා මේ මිනිස්සයාගෙන් ගාන කීයද කියලා අහනවා. ඊට පස්සේ මේ නාදුනන පුද්ගලයා මිස්ටර් වෙබ්ස්ටර් ඩොලර් 200ක් ගෙවන්න තමයි පුරුදුනේ කියලා කිව්වහම ටොම් මේ පුද්ගලයාට ඩොලර් 250ක් දීලා මෙතන වැඩිපුරත් 50ක් තියෙනවා කියලා ඔහුට මෙහෙන් යන්න කියලා කියනවා. ඒත් සුළු මොහොතකින් මේ නාදුනන පුද්ගලයා අපි බෆලෝ වල ඉඳලා එන්නේ අපිට වොෂ්රූම් එක ටිකක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අහද්දි ටොම්ගේ හිතේ තිබුණ සැකය තව තවත් වැඩි වුණා. එනිසා ටොම් ඒක කැඩිලා මේ වෙලාවේ වාට ඒක පාවිච්චි කරන්න බැරි වෙයි කියලා කියනවා. ටොම් බාත්รูම් එක කැඩිලා ඒක පාවිච්චි කරන්න බැරි වෙයි කියලා කිව්වහම මේ පුද්ගලයා තරමක් දුරට කේන්ති අරගෙන ඔයාට මගෙත් එක්ක තියෙන අවුල මොකද්ද කියලා අහනවා. ඔන්න ඊට පස්සේ ටොම් මඩියක් දෙකක් ඉස්සරහට ඇවිත් බෆලෝ වල ඉඳලා ඒ කියන්නේ කිලෝමීටර 250 දුර ඉඳලා කැඩිච්ච පයිප් එකක් හදන්න මෙච්චර දුරක් ආවේ කේ අවුලක් තියෙනවා තමා අනික ඇවිත් තියෙන ඉන්දියානා වලට ඇත් අංක තහඩුවක් තියෙන වාහනයක. හැබැයි ආව කිව්වේ බෆලෝ වල ඉඳලා. ඉතින් එතන පොඩි අවුලක් තියෙනවා තමා ඒ නිසා මෙන් යන එක තමා හොඳ කියලා ටොම් මේ නාදුනන පුද්ගලයාට හයියෙන් බැන වදිනවා. අන්න ඊට පස්සේ තමයි කැබ් එකේ හිටපු අනෙක් කෙනා කැබ් එකෙන් බැහැලා ටොම් ගාවට එන්නේ. කැබ් එකේ ඉන්න අනෙක් කෙනා ටොම් ගාවට එද්දී ටොම් ගාව ඉන්න පුද්ගලයා කැබ් එක පැත්තට දුවන් ගිහින් අපි මේකෙන් අයින් වෙලා ඉමු අපි ආපහු යමු කියලා දෙවෙනියට එන කෙනාව නවත්වන්න උත්සාහ කරනවා. ඒ දෙවෙනියට ආව කෙනා ඉතා සූක්ෂම විදියට ටොම් ගාවට ගිහින් පිහියකින් ඇනලා ටොම්ව ඝාතනය කරනවා. මේ සියල්ල නිවස ඇතුළෙන් දැන් අහගෙන හිටිය එමා ඉක්මනින්ම බොඩි එකක් ඇදගෙන බිත්තිය අයිනට ගිහින් හැංගෙනවා. ඊට පස්සේ දෙවෙනියට ආව පුද්ගලයා දිගට හරහට පිහිපාරවල් ඇනලා ටොම්ව ඝාතනය කරලා දොර කඩාගෙන නිවස ඇතුළට එනවා. අන්න ඊට පස්සේ තමයි එමා දකින්නේ මේ ඇවිත් ඉන්න කෙනා කවුද කියලා. මොහුගේ නම බොබි. වසර ගණනාවකට කලින් එමාගේ කැමරාව හොරකම් කරන්න හදපු පුද්ගලයා තමයි මේ. එදා එමා යතුරුකින් ඇනලා එක්කැහැ තුවාල කරපු ඒ කැලල මොහුගේ ඇහි තවම පෙනෙන්න තිබුණා. ඉතින් මාක් තමයි බොබීටත් මෙහෙට කතා කරලා තියන්නේ. මාක්ට ඕන කලේ බොබි ලව්ව ටොම්ව ඝාතනය කරන්න. ඒ වගේම මාක් මේ බොබි කියන පුද්ගලයාට මෙහෙට කතා කරලා තියන්නේ කැඩිච්ච පයිප් එකක් හදන්න නෙමේ. මාක් වෙන කාරණාවකටයි බොබීට මෙහෙට එන්න කියලා කිව්වේ. ඒ මොකද්ද කියන එක ගැන තව මිනිත්තු කිහිපයකින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. බොබි එක්කව අනෙක් කෙනාගේ නම ජිමි. ඔහු බොබිගේ ඥාති සොයුරෙක්. ඒත් බොබි ටොම්ව මේ විදියට ඝාතනය කරයි කියලා නම් ජිමි කිසිම වෙලාවක හිතුවේ නැහැ. ඒ නිසා ජිමි හිටියේ තරමක් දුරට කලබලයෙන්. පසුව බොබි ජිමිව සංසුන් කරලා දෙපැත්තට බෙදිලා ගිහින් කෙල්ලව හොයාගමු කියලා එමාව හොයන්න පටන් ගන්නවා. බොබි නිවසේ උඩුමහල පැත්තට යද්දී ජිමි ලේ ඉහිරිලා තියෙන මාර්ගයේ ඔස්සේ එමාව හොයාගෙන එළිය පැත්තට යනවා. මේ වෙද්දි එමා හිටිය මාර්ගයේ බොඩි එකක් ඇදගෙන එළිය තියෙන ගබඩා කාමරේ පැත්තට යන ගමන් අමාරුවෙන් ඉක්මනින්ම ගබඩා කාමරේ ගාවට ගියත් ගබඩා කාමරේ දොරට දන්වැල් සහිත ඉබ්බෙත් දාලා තිබුණ නිසා එමා මාර්ගයේ බොඩි එකක් ඇදගෙන පිටිපස්ස පැත්තෙන් ගබඩා කාමරේට ඇතුළු වන්න උත්සාහ කරනවා. ඔන්න ඒත් එක්කම තමයි ජිමි නිවසේ ඉඳන් එළියට ඉහිරිලා තියෙන ලේ පැල්ලම් ඔස්සේ එළියට ඇවිත් ලේ පැල්ලම් ගබඩා කාමරේ ගාවට වෙනකම් තියෙනවා කියන එක දකින්නේ. ගබඩා කාමරේට ගිය එමා ගබඩා කාමරේ තිබුණ නැංගුරුමක් අතට අරගෙන ඒකෙන් ගහලා මාර්ගයේ එක් ඇඟිල්ලක් කපලා මාර්ගයේ අතින් මාංචුව ගලව ගන්න උත්සාහ කරද්දී ඉස්සරහා දොර පැත්තෙන් ආව ජිමි ගබඩා කාමරේ දොර කඩාගෙන ඇතුළට එන්න උත්සාහ කරනවා. ඒ සද්දය ඇහිලා එමා මේ ස්ථානයේ තිබුණ බෝට්ටුවක් ඇතුළට ගිහින් බෝට්ටුව ආවරණයෙන් බෝට්ටුව වහගෙන බෝට්ටුව ඇතුලේ හැංගෙනවා. ඉන්පසු දොර කඩාගෙන ඇතුළට ආව ජිමි මාර්ගයේ බොඩි එක දැකලා බය වෙලා කෑ ගහගෙන එළියට දුවන් ගිහින් බොබීට මේ ගැන කියලා බොබීව ගබඩා කාමරයට එක්කන් එනවා. නමුත් බොබීට මේ බොඩි එක තියෙන විදිය පොඩි අවුලක් දැනුණා. මොකද මාර්ගයේ එක් අතක් තිබුණේ බෝට්ටුව ඇතුලේ. ඒ නිසා බොබී බෝට්ටුව වහලා තියෙන ආවරණය අහක් කරලා බෝට්ටුව ඇතුලේ කවුරු හරි ඉන්නවද කියලා බලනවා. ඒත් බෝට්ටුව ඇතුලේ කවුරුත් හිටියේ නැහැ. මාර්ගයේ අතේ එක් ඇඟිල්ලක් නැහැ කියන එක දැක්ක ජිමි මෙයව සත්තු කාල වගේ කියලා කියද්දී බොබී ජිමි දිහා හැරිලා බලලා නැංගුරමකින් ගහලා මිනිස්සු මරණ සතෙක් මීට කලින් දැකලා තිබුණද කියලා අහනවා. ඒ වගේම මේ මැරිලා ඉන්නේ ඔවුන්ව කුලියට ගත්ත කෙනා කියලාත් බොබි අඳුන ගන්නවා. දැන් ටිකකට කලින් ජිමි කෑ ගහගෙන එළියට දුවපු වෙලාවේ එමා නැංගුරමින් ගහලා මාග්ගේ අතේ ඇඟිල්ලක් කපා ඉවත් කරලා මාග්ගේ අතින් මාංචුව ගලවගෙන මේ වෙලාවේ බොබිගේ අතේ තිබුණ ටෝච් එක බිම වැටෙනවා. අන්න ඊට පස්සේ තමයි අපිට පෙන්වන්නේ එමා හැංගිලා ඉන්නේ කොහෙද කියලා. එමා හැංගිලා හිටියේ බෝට්ටුවේ යට. ඒත් බොබි එමාව දැක්කේ නැහැ. මේ අවස්ථාවේ කලබලයට පත් වෙලා හිටපු ජිමි නැවත ඉක්මනින්ම මෙහෙන් යමු කියලා කියද්දි බොබි සේප්පු අරගන්නකම් අපි මෙහෙන් යන්නේ නැහැ. කොහොම හරි කෙල්ලව හොයාගන්න ඕන. සේප්පුව ගැන දැන
දැනන් හිටිය දෙන්නයි එක්කෙනෙක් දැන් මැරිලා අනෙක්කෙනා අතුරුදහන් කියලා සේපුව ගැන කතා වෙනවා. බොබී සහ ජිමි මෙහෙම සේපුව ගැන කියද්දි තමයි එමාට ඩ්‍රෙස් රූම් එක ඇතුලේ තියෙන සේපුව මතක් වුණේ. ඒ වගේම සුළු වෙලාවක් අතරතුර ජිමිට සේපුව තියෙන තැනත් හොයාගන්න පුළුවන් වුණා. ඒත් මේක අදි තාක්ෂණික සේපුවක්. පුපුරලාවත් මේක අරගන්න බැරි වෙයි. කෙල්ල ගැරි මාක් ගැරි ඇඟිලි සලකුණු වලින් සමහර විට මේක අරගන්න පුළුවන් වෙයි. ඒ නිසා කෙල්ලව හොයාගන්න එක තමයි හොඳම දේ කියලා ජිමි කිව්වහම බොබී ජිමිට ගිහින් මාක්ගේ බොඩි එක මෙතනට අරන් එන්න කියලා ඔහු එමාව හොයාගෙන යනවා. ඒ වෙලාව එමා හිටිය ගබඩාවේ තිබිලා හොයාගත්ත තෙල් කෑන් එක බිම දිගේ කාර් එක ගාවට ඇදන් යන ගමන්. ඔන්න ඔය වෙලාවේ තමයි ජිමි බොබීට බැන බැන එළියට එන්නේ. බොබී අමාරුවට ඔක්කොම ජිමිට කියන එකටයි ඔහු බොබීට බැන බැන ආවේ. ඉතින් හදිසියෙම එළියට ආව ජිමිව දැක්ක එමා මෙන්න මේ විදියට හිමස්සේ දිගා වෙලා ජිමිගෙන් බේරෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ඊට සුළු වෙලාවකට පස්සේ එමාට පුළුවන් වෙනවා ජිමිගෙන් බේරිලා ගරාජ් එකට ගිහින් තෙල් කෑන් එකේ තිබුණ තෙල් බටයක් ආධාරයෙන් කාර් එකට දාගන්න. ඒත් මේ වෙලාවේ අනෙක් පැත්තෙන් ආව බොබී ගරාජ් එක දැකලා ගරාජ් එක පැත්තට එනවත් සමගම එමා බොබීගෙන් බේරෙන්න කාර් එකේ රෝදයකට මුවා වෙනවා. නමුත් බොබීත උවමනාවෙන් හෙමිට මිට කාර් එක වටේ කැරකෙමින් මුළු ගරාජ් එකම සෝදිසි කරනවා. බොබී කාර් එක වටෙන් එමා ඉන්න තැනට එද්දී එමා කාර් එක යටින් බොබී යන දිශාව බලාගෙන කාර් එක යටටම රිංගනවා. නමුත් බොබී එතනින් නැවතුනේ නැහැ. බොබී කාර් එකේ රෝදවලට පිහියෙන් ඇනලා රෝදවල හුලන් යවනවා. ඉතින් ඒ මොහොතේ බියට පත් වෙලා හිටපු එමා ඉතාමත් ඉක්මනින් ගරාජ් එකෙන් එළියට පැනගත්තත් අනෙක් පැත්තෙන් ජිමි මාක්ගේ බොඩි එකත් ඇදගෙන නිවස පැත්තට යමින් හිටියා. මේ නිසා එමාට දෙපැත්තටම යාගන්න බැරිව අසරණ වුණා. ওই වෙලාවේ තමයි එමා දකින්නේ එළිය නිවස පැත්තට තියෙන මෙන්න මේ උමං දොරටුව. ඉතින් එමාට දැන් කරන්න පුළුවන් උනේ ඒක ඇතුළට පැනගන්න එක විතරයි. ඒ නිසා එමා මේ උමං දොරටුව හරහා නිවස ඇතුළට යන්න ලෑස්ති වුණා. ඒත් ගරාජ් එකෙන් දැන් එළියට ආව බොබී ගරාජ් එක වටේ සෝදිසි කරද්දි මේ උමං දොරටුව දැකලා ඔහුත් ඒක ඇතුළට රිංගනවා. මේ නිසා එමා ආයෙමත් දෙපැත්තෙන්ම කොටු වෙනවා. මොකද මේ උමං කාමරේ හදලා තියෙන්නේ අර සේපුව තියෙන කාමරයට යන්න. මාගේ බොඩි එකත් ඇදන් ඇතුළෙන් ජිමි ඩ්‍රෙස් රූම් එකට ආව නිසා එමාට කර කියාගන්න දෙයක් තිබුණේ නැහැ. ගබඩා කාමරයට ඇතුළුන බොබී පිහියත් අතට අරන් එමාව හොයන් ඉදිරියට එද්දී එමා යතුරු භාවිතා කරලා කාර් එකේ එලාම් එක නාද කරලා බොබීගේ අවධානය වෙනතකට යවන්න උත්සාහ කරනවා. ඒ සද්දැහිලා එමා ළඟටම ඇවිත් සිටිය බොබී සහ නිවස ඇතුළේ හිටපු ජිමි ඉක්මනින්ම ගරාජ් එක ගාවට දුවලා ජිමි කාර් එකේ යටට ගිහින් යම් කිසි දෙයක් කරලා මේ එලාම් සද්දේ අක්‍රිය කරනවා. ඉතින් ඊට පස්සේ ජිමි මේ සෙල්ලම තවත් කරන්න බෑ. ඇයි දැනටමත් මෙහෙන් පැනගන්න ඇති. අපි ඉක්මනින්ම මෙහෙන් යමු කියලා බොබීට නැවතත් මෙහෙන් යමු කියලා කන්නලව් කරනවා. ඒ වෙලාවේ බොබී කෙල්ල නිසා මම අවුරුදු 10ක් හිරේ හිටියා. ඒ කාල සීමාවෙදී අපේ ගෙවල් දොරවල් දෙමව්පියන් පවා අහිමි වුණා. ඒ නිසා මේක නිකම්ම අතහරින්න බෑ. අඩුමතරමේ අපි කෙල්ලව හොයාගෙන සේප්පුව ඇරලා සේප්පුවේ තියෙන දියමන්ති මාලය හරි අරගෙන යමු. ඒ වගේම කාර් එකේ එලාම් එක නාදුනේ නිකම්ම නෙමේ. ඒක කලේ යතුරු වලින්. අපි ඇය ළඟටම ගිහින් හිටපු නිසායි ඇය එලාම් එක නාද කරලා අපේ අවධානය වෙන පැත්තකට යොමු කළේ. ඒ කියන්නේ ඇය තාමත් මේ නිවසෙමයි ඉන්නේ. එහෙම කියලා බොබී නැවතත් ජිමි එක්ක එමාව හොයන් නිවස ඇතුළට යනවා. මේ වෙලාවේ පහර දෙන්න සැලසුම් පිට හිටපු එමා බොබීගේ පිටිපස්සෙන් ඇවිත් මෙන්න මේ විදියට මුගුරකින් පහර දීලා බොබීට තුවාල සිද්ධ කරනවා. එමාගේ පහර කොච්චර සැරද කියනවනම් ඒ පහරින් බොබී වහල කඩාගෙන පහත මාලයටම වැටුණා. ඉතින් ඒ සද්දැහිලා බොබී ගාවට දුවන් ආව ජිමිටත් උනේත් ඒ ඉරණමමයි. සැඟවිලා ඉඳලා ජිමිටත් පහර දුන්න එමා ජිමි වසල කාමරයකට දාලා දොර ලොක් කරලා බොබීගේ සාක්කුවේ තියෙන යතුරු තරන් එළියට යනවා. එමා නැග්ගේ ටොම්ගේ කාර් එකට. ඇයි බොබීගේ කාර් එකේ යතුරු ගත්තේ බොබීට ඇයපස්සෙන් ලුහු බැඳන් එන්න බැරි වෙන්නයි. ඒත් එමාට මේ පාරත් කාර් එක ස්ටාර්ට් කරන්න විතරයි පුළුවන් වුණේ. මොකද අනෙක් පැත්තෙන් ආව බොබී වීදුරු කඩලා දොර අරගෙන එමාව කාර් එකෙන් එළියට ගන්න උත්සාහ කරනවා. ඒ අවස්ථාවේ එමා කාර් එක ඇතුලේ තිබුණ ටොම්ගේ දුරකථනය අතට අරගෙන ඉතාමත් ඉක්මනින් 911 හදිසි සේවා අංශයට ඇමතුමක් ගන්නවා. ඒත් බොබීගේ පහර දීමෙන් එමාට ඒ ඇමතුමත් එක්ක හරියට සම්බන්ධ වන්න බැරි වුණා. මේත් එක්කම ජිමිත් අර දොර කඩාගෙන මෙතනට ඇවිත් එමා පොලිසියට කෝල් කළාද කියලා අහනවා. බොබී ඔව් කියලා කිව්වහම ජිමි සෑහෙන්න බය වුණා. ඒ නිසා ජිමි ආයෙමත් මේ වැඩෙන් අයින් වෙලා අපි දැන්වත් ගෙදර යමු කියලා කියද්දී බොබී ජිමිගේ ෂර්ට් එකෙන් අල්ලගෙන ඔහුව පැත්තකට කරලා දියමන්ති ටික හොයාගන්න ඔහුට උදව් කළේ නැත්නම් ජිමිටත් මැරෙන්න සිද්ධ වෙයි කියලා තර්ජනය කරනවා. ඊට පස්සේ තමයි ඔවුන් එමාව සහ මාගේ බොඩි එක උඩුමහලට ගෙනහින් එමාගෙන් රහස් සංඛ්‍ය මොකද්ද කියලා අහන්නේ. ඒත් එමා හැම රහස් කේතයක් ගැන දැනන් හිටියේ නැහැ. ඒ වගේම මේ අවස්ථාවේ බොබී නැවත අර මාංචුව මාගේ අනෙක් අතට සහ එමාගේ අතකට දාලා එමාට පැනගන්න බැරි විදියට හිර කරලායි තිබුණේ. මාක් බොබීට කිව්ව විදියට ඔහු එමාට යෝජනා කරපු දවස තමයි සේප්පුවේ රහස් සංඛ්‍ය. ඒ නිසා බොබී එමාට හිරිහැර කරමින් ඒ දිනය මොකද්ද කියලා අහනවා. නමුත් එමා දිනය කියන්න ලෑස්තුනේ නැහැ. සේප්පු ඇරියාම ඔවුන් එමාව කොහොමත් මරලා දාන නිසා එමා දිනය කියන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ නිසා බොබී එමාගේ කකුලත් තදින් අල්ලගෙන ඒ කකුලේ ඇඟිලි කපා දාන්න ලෑස්ති වෙනවා. හැබැයි ජිමි නම් මේ වැඩේට තරයේ විරුද්ධ වුණා. ඔහුට මිනිමරණව දකින්න උවමනා නැහැ කියලා ජිමි බොබීට මේ වැඩේ
නතර කරන්න කියලා කිව්වහම බොබී ජිමි වහකට තල්ලු කරලා නැවතත් එමාගේ ඇඟිලි කපා දාන්න ලෑස්ති වුණා. අන්නේ වෙලාවේ තමයි ජිමි ඇඳ යට තියෙන මාක්ගේ පිස්තෝලය දකින්නේ. ඉතින් මේ පිස්තෝලයේ උණ්ඩ නැහැ කියන එක නොදැන හිටිය ජිමි ඒ පිස්තෝලය අතට අරගෙන බොබීට එමාගෙන් ඈත් වෙලා ඉන්න කියලා තර්ජනය කරනවා. ඉතින් ජිමි ගැත්තේ පිස්තෝලයක් තියෙන නිසා බොබී කරන්න ගිය වැඩේ නවත්වලා ජිමි කිව්ව විදියටම පිහියත් පැත්තකින් තියලා සේප්පුව පැත්තට යනවා. එමා රහසංඛ්‍යය කිව්වහම ඔවුන් සේප්පුව අරගෙන දියමන්ති ටිකක් තරන් එමාව ජීවතුන් අතර තියලා මෙහෙන් යනවා කියලා ජිමි වෙන්න ඕන විදිය ගැන කිව්වහම බොබී ජිමිගේ යෝජනාවට තරයේ විරුද්ධ වෙනවා. මොකද බොබීට ඕනේ දියමන්ති ටික ගන්නවා වගේම එමාගිනුත් පලිගන්න. නමුත් ජිමි පිස්තෝලයක් අතේ තියාගෙන තර්ජනය කරපු නිසා බොබී අකමැත්තෙන් හෝ ජිමි කිව්ව විදියට වැඩේ කරන්න එකඟ වුණා. ඔන්න ඊට පස්සේ තමයි ජිමි එමාගෙන් රහස් සංඛ්‍යා මොකද්ද කියලා අහන්නේ. ඒත් එමා ඇගේ අතට දාලා තියෙන මාංචු ගලවනකම් රහස් සංඛ්‍යා කියන්න කැමිතුනේ නැහැ. ඉතින් ඒ නිසා ජිමිට සිද්ධ වෙනවා එමාගේ අතේ තියෙන මාංචුව ගලවලා දාන්න. ඊට පස්සේ එමා 2011 ජූලි 29 කියලා මාක් එමාට යෝජනා කරපු දවස කියනවා. අනිත් පස්සේ තමයි බොබී මාක්ගේ බොඩි එක සේප්පුව ගාවට ඇදන් ගිහින් පළමුව මාක්ගේ ඇඟිලි සලකුණු තියලා පසුව එමා කිව්ව දිනය රහස් කේතය විදියට ඇතුළත් කරන්නේ. ඇත්තට මේක වැඩ කළා. එමා කිව්ව දිනය තමයි සේප්පුවේ රහස් කේතය. හැබැයි බොබීලා බලාපොරොත්තු වුණා වගේ මේ සේප්පුව ඇතුලේ දියමන්ති තිබුණේ නැහැ. ඒ වෙනුවට තිබුණේ හොඳ මුවහත් අලුත් පිහියක්. ඒ වගේම මේ පිහියේ හරස් අතට ඔයා හොයන දියමන්ති තියෙන්නේ ඇගේ පපුවට උඩින් කියලා ලියා තිබුණා. ඒ වැකි අහලනම් එමා සෑහෙන්න බය වුණා. මොකද මාක් බොබීලාට ගන්න කියලා තියෙන්නේ කලින් රාත්‍රියේ මාක් විසින් එමාට පැලඳුව මේ දියමන්ති මාලය. ඉතින් ඒ මාලය ගලව ගන්න බැරි එකට තමා එමා මෙහෙම කලබල වුණේ. එමා ජිමීට මේක ඉක්මනින්ම ගලවන්න කියලා කියද්දී සේප්පුවේ තිබුණ පිහියත් අතේ තියන් මොහොතක් කල්පනා කරමින් හිටිය බොබී මාලය ඇගේ කරෙන් ගලවන එක නෙමෙයි ඇගේ හස්බන්ඩ් ඕනෑ කරලා තියෙන්නේ. අපි ඇගේ ගෙල කපා මාලය ගන්න එකයි ඔහුට ඕනෑ කරලා තියෙන්නේ කියලා බොබී මාක්ගේ සැලසුම ගැන ජිමීට කියනවා. දියමන්ති වෙනුවට සේප්පුව ඇතුලේ පිහියත් තිබ්බ එකිනුයි බොබී ඒක අවබෝධ කරගත්තේ. ඒ කියන්නේ මාක් කිසිම අයුරකින් එමාට ජීවතුන් අතර ඉන්න ඉඩ නොදෙන්නයි මේ හැමදේම සැලසුම් කරලා තියෙන්නේ. ජිමි ආයුධයක් අරගෙන ඇවිත් එමාගේ කරේ තියෙන මාලය ගලවන්න ලෑස්ති වෙද්දී පිටිපස්ස හිටිය බොබී ජිමිගේ ඉනේ තියෙන පිස්තෝලය අරගෙන ඒකෙන් ජිමිගේ මූණට පාරක් ගහලා එමාගේ ඔළුවට වෙඩි තියනවා. අනේ වෙලාවේ තමයි ඔවුන් දැනගන්නේ මේ පිස්තෝලයේ උණ්ඩ නැහැ කියලා. ඔනේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත එමා අසල තිබුණ පිහිය අරගෙන බොබීට පහර දෙන්න ලෑස්ති වුණා. ඒත් ක්ෂණික ක්‍රියාත්මක වුණ බොබී ඇයව බිම පොළවේ ගහලා ඇයව අඩපණ කරලා ඇයව ඝාතනය කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේ බිම වැටිලා හිටිය ජිමිත් නැගිටලා ඇවිත් බොබීගෙන් එමාව බේරගන්න ලොකු උත්සාහයක් ගත්තා. ජිමි බොබීගේ කර උඩට නැගලා බොබීව පාලනය කරන්න උත්සාහ කරද්දී බොබී පස්සෙන් පස්සට ගිහින් හයියෙන් ජිමිව බිත්තියේ වද්දනවා. අන්නේ අවස්ථාවේ නොසිතූ ලෙස බිත්තියේ තිබුණ උල් සහිත යමකට ජිමිගේ හිස පසාරු කරන් ගිහින් ජිමි ජීවිතක්ෂයට පත් වෙනවා. බොබී අවස්ථා කීපයකදීම ජිමිට බැන වැදුනත් ඔහුට ජිමිව ඝාතනය කරන්න උවමනා වුණේ නැහැ. මොකද ජිමි කියන්නේ ඔහුගේ ඥාති සොහොයුරෙක් නිසා. ඉතින් මෙලෙස නොසිතූ ලෙස ජිමි ජීවිතක්ෂයට පත් වුණ එකෙන් බොබී තව තවත් කෝපාවේශ වුණා. බොබී එමාට පහර දෙන්න එමා දිශාවට එද්දී ඇයත් අතේ තිබුණ පිහියෙන් බොබීට පහර දෙන්න උත්සාහ කරනවා. ඒත් බොබී වගේ සවිශක්තිමත් කෙනෙක් එක්ක එමාට හැප්පෙන්න පුළුවන් උනේ නැහැ. බොබී එමාගේ අතට පහර දීලා ඇයගේ අතේ තිබුණ පිහිය බිම වට්ටලා පසුව ඇයට බිම වැටෙන්න සැර පහරක් එල්ල කරනවා. මේ වෙලාවේ එමා බඩගාගෙන ගිහින් මෙතනින් පැනගන්න උත්සාහ කරද්දී බොබී අර පිහියෙන් එමාගේ කකුලකට ඇනලා එමාව ආපහු පස්සට ඇදලා ගන්නවා. ඊට පස්සේ ඔහුගේ පිහියෙන්ම එමාගේ පපුව පසාරු කරන් යන පහරක් එල්ල කරත් කල්පනාවෙන් හිටිය එමා ඒ අසල තිබුණ ෆොටෝ එකක් අතට අරගෙන ඒකෙන් මේ පිහිපාර වලක්ව ගන්නවා. ඒ වගේම බොබී නැවත පිහිපාරක් එල්ල කරන්න කලින් එමා ඇය අසලම තිබුණ අර මාලය ගලවන්න පාවිච්චි කරපු ආයුධයෙන් බොබීට පහර දෙනවා. ඉන් අනතුරු එමා බොබීගේ අතට අර මාංචුව දාලා නිවසින් පැනගන්න හදනවා. ඒත් බොබී කකුලට එල්ල කරපු පිහිපාර නිසා එමාට ඉක්මනින්ම එළියට යන්න පුළුවන් වුණේ නැහැ. ඒ වගේම බොබී මාගේ බොඩි එකත් තැදගෙන නැවත එමා පසුපසින් ආවා. එමා අමාරුවෙන් අමාරුවෙන් ගියේ ගරාජ් එකේ තියෙන කාර් එක ගාවට. ඇය මීට කලින් ගබඩා කාමරේ තිබුණ තෙල් කෑන්නක ඇදගෙන ගිහින් මේ කාර් එකේ ටැංකිය පුරවපු හැටි ඔයාලට මතක ඇති. කොහොම නමුත් එමාගේ පසුපසින් බොබීත් ඇවිත් හිටියා. බොබීගේ අතර මාංචුව දාලා තිබුණ නිසා ඔහුට වේගෙන් එමා ගාවට එන්න පුළුවන් වුණේ නැහැ. ඒ වගේම කාර් එක ස්ටාර්ට් කරගත් එමා පිටිපස්ස හිටපු බොබීව යට කරගෙන වේගෙන් ඒ පැත්තට රිවර්ස් කරගෙන ගිහින් පසුව නැවත ආයෙමත් බොබීන දිශාවට වේගෙන් එනවා. මේ අවස්ථාවේ බොබී යම් අනතුරකට ලක්ුණ අතර එමාට වේගය පාලනය කරගන්න බැරිව කාර් එක ගිහින් නිවසේ පැත්තක වදිනවා. ඉන් අනතුරු එමා කාර් එකෙන් බැහැලා බඩගාගෙන පොඩ පොඩ ඉස්සරහට යනවා. බොබී එමාගේ කකුලකට එල්ල කරපු පිහිපාර නිසායි ඇයට ඇවිද ගන්න බැරිව තිබුණේ. එමා බඩගාගෙන යද්දි බොබීත් මාගේ බොඩි එක ඇදගෙන එමා පසුපසින් ආවා. සුළු වෙලාවක් අතරතුර බොබී එමාගේ කකුලෙන් අල්ලගෙන ඇයව පස්සට ඇදලා අරගෙන නැවතත් ඇයට පිහිපාරක් එල්ල කරනවා. ඉතින් ඒ වෙලාවෙත් එමාට බොබීගේ පිහිපාරෙන් බේරෙන්න වාසනාව තිබුණා. පසුව බොබී එමාගේ බෙල්ලෙන් අල්ලගෙන
ඇයගේ ගෙල සිර කරන්න උත්සාහ කරද්දී එම අසල තිබුණ පිහි අරගෙන බොබීගේ පපුවට අනිනවා. එම එල්ල කරපු පිහිපාර කාගෙන බොබී බිම වැටෙද්දී ඒ හරිය බිම අයිස් තට්ටුව පුපුරලා මාගේ බොඩියක අයිස් තට්ටු යට තියෙන වතුරට වැටෙනවා. එවැගේම මාගේ අතේ තියෙන මාංචුවේ අනෙක් කොටස බොබීගේ අතේ තිබුණ නිසා බොබීවත් වතුර යටට ඇදගෙන යනවා. ඒත් බොබී වතුරට වැටෙන්න කලින් එමාගේ බෙල්ලෙන් අල්ලගෙන එමාවත් වතුර යටට අරන් යනවා. ඔහු වතුර යටදීත් එමාව ඝාතනය කරන්න උත්සාහ ගත්තා. නමුත් ඒ මොහොතේ එමා බොබීගේ පපුවට ඇනිලා තියෙන පිහිය ගලවගෙන ඒ පිහියෙන් බොබීගේ අනෙක් කැහැ තුවාල කරනවා. අන්න ඊට පස්සේ තමයි එමාට බොබීගෙන් බේරිලා උඩට පිහිනන්න පුළුවන් වුණේ. ඒත් එමාට දැන් උඩට එන්න අයිස් තට්ටුව කැඩුන තැන හොයාගන්න බැරි වෙනවා. එමා අතේ තියෙන පිහියෙන් අයිස් තට්ටුවලට ඇන්නත් අයිස් තට්ටු කැඩුනේ නැහැ. මේ නිසා එමාත් බොබීලා වගේම අයිස් තට්ටු යට වතුරේ හුස්ම සමග පොරබදිනවා. නමුත් සුළු වෙලාවකින් අයිස් තට්ටු යට හිටිය එමා පිහියෙන් ඇනලා කොහොම හරි අයිස් තට්ටු කඩාගෙන උඩට ඇවිත් ජීවිතය බේරගන්නවා. ඉතින් ඔතනින් තමයි මේගන් ෆොක්ස් රංගන ටිල් දෙත් කියන මූවී එක අවසන් වුණේ. එහෙනම් වෙනද වගේම මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙනම ෆිල්ම් එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.